ആയി പോവാൻ අපි අන්තිම වීඩියෝවේ නැත්නම් ඊට කලින් ඉදිරිපත් කරපු වීඩියෝවේ සාකච්ඡා කරා පූර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාව පිළිබඳ. එතකොට ඒ පාඩම යටතේ අපි පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලියන්නේ කොහොමද කියන කාරණය අවබෝධ කරගත්තා. එතකොට මේ පාඩමේ එහෙම නැත්නම් මේ වීඩියෝවෙන් මම අපේක්ෂා කරන්නේ පුරාක්ෂර විද්‍යාව සහ අභිලේඛන විද්‍යාව කියන විෂයට යටත්ව පූර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ඒ ඒ අක්ෂර සඳහා පිළි භාවිත කරන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරන්න. එතකොට අන්තිම දවසේ වීඩියෝවේදී ඔබට මතක ඇති අපි සාකච්ඡා කරා එහෙම නැත්නම් අපි ඉගෙන ගත්තා බ්‍රහ්මී හෝඩිය කොහොමද ලියන්නේ කියන දේ. ඉතින් මෙතනදී ඔබට මතක ඇති ස්වර අක්ෂර 6 ව්‍යංජන අක්ෂර 34කුත් වශයෙන් බ්‍රහ්මී අක්ෂර මාලාවේ අක්ෂර 40ම ලියන ආකාරය අපි අධ්‍යයනයට බඳුන් කරා. ඉතින් ඔබට මේ පාඩම සමග සම්බන්ධ වෙද්දී ඒ කලින් කරපු පාඩම පිළිබඳව අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වෙනවා, අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට ඒ පාඩම මුලින් ග්‍රහණය කරගැනීමට බැරි වුණා නම් මගේ ඒ පෙර වීඩියෝව නරඹලා බ්‍රහ්මී අක්ෂර මාලාව ලියන ආකාරය පිළිබඳව පුරුවක් ලබාගෙන ඊට පසු මේ පාඩමට පැමිණීම තමයි සුදුසු ක්‍රමය. ඉතින් ඔබට මතක ඇති අපි සාකච්ඡා කරා ස්වර 6 යටතේ අපිට හම්බෙන්නේ කෙටි අක්ෂර පහකුත් එක් දීර්ඝ අක්ෂරයකුත් පමණ. නමුත් අපි උතුරු ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ සෙල්ලිපි එහෙම පරණම සෙල්ලිපි එකෙන් බලද්දී දීර්ඝ අක්ෂර දීර්ඝ මේ ස්වර පාවිච්චි වෙලා තියෙනවා. නමුත් අපි ඒවා ඉදිරියේදී සෙල්ලිපි පරිශීලනය කරද්දී සෙල්ලිපි කියවද්දී ඒ දේවල් ලියන්නේ කොහොමද කියලා ඒ අදාළ තැන්වලදී සලකා බලමු. ඉතින් අපි අපේ මේ කටයුත්ත කරගෙන යන්න මේ බ්‍රහ්මී අක්ෂර මාලාව එහෙම නැත්නම් පැරණිම අභිලේඛන කියවීමට අදාළ දැනුම ලබාගෙන ගැනීමේදී මේ අවස්ථාවේදී මේ කරුණු ටික හොඳින් ග්‍රහණය කර ගැනීම පමණක් ප්‍රමාණ. අපි වැඩිදුර කරුණු ඒ අදාළ ස්ථානවලදී සලකා බලමු. එතකොට මේ අද මම මාතෘකාවේදී කිව්වා වගේ මම බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මී අක්ෂර සඳහා කොහොමද පිළි පාවිච්චි කරන්න කියන දේ ඔබට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ පිළි භාවිතය එහෙම නැත්නම් අපි අර කලින්ම සාකච්ඡා කරානේ මේ අක්ෂර මාලාවේ අපේ ව්‍යංජන අක්ෂර සහ ස්වර අක්ෂර කියලා වර්ග දෙකක් තියෙනවා කියලානේ. එතකොට ව්‍යංජන අක්ෂරයක් කියලා අපි කිව්වේ සරලවම ගත්තොත් එහෙම තනිව අපිට ශබ්ද කරන්න බැරි සංකේත තමයි අපි ව්‍යංජන අක්ෂර කියලා කිව්වේ. එතකොට ස්වර අක්ෂර කියලා කිව්වේ වෙන ආධාරයකින් තොරව තනිව ශබ්ද කළ හැකි හඬවලට තමයි අපි ස්වර අක්ෂර කියලා කිව්වේ. එතකොට මේ ව්‍යංජන අක්ෂර සඳහා තමයි පිළි භාවිත වෙන්නේ. ස්වර අක්ෂර සඳහා පිළි භාවිත වෙන්න බෑනේ. මොකද ස්වරයක් සමග මේ සම්බන්ධ වෙන්නේ නැහැ නේද? එතකොට ව්‍යංජනයක් හැඬවීම සඳහා මේ ස්වරයක සම්බන්ධතාව ස්වරයක් සමග හෝ ස්වර එකක් හෝ කීපයක් සමග සම්බන්ධ වීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ ව්‍යංජන අක්ෂර ස්වර අක්ෂර සමග සංයෝග වෙන අවස්ථාවේදී තමයි ඒ බව දැක්වීම සඳහා තමයි පිළි කියන කාරණය අපිට අදාළ වෙන්නේ. ඉතින් අපි බලමු නිකන් සිංහල භාෂාවේ අකුරක් අරගෙන මේ කාරණිය කොහොමද අපිට පැහැදිලි කරගන්න පුළුවන් කියලා. එතකොට අපිට පේන හැටි මම මෙතන උඩින් දක්වලා තියෙන අපි ඉගෙනගත්ත ස්වර අක්ෂර 6 මෙතන මම දාලා තියෙනවා හල් පයන්. ඉතින් ඔබ දන්නවා මේ හල් පයන්න අයන්න සමග මේ හල් කයන්න අයන්න සමග සම්බන්ධ වෙද්දි තමයි ක කියන රූපේ ලැබෙන්නේ. එතකොට මෙතනදී ඔබට පේන ඇති මේ අපි දැක්ක ව්‍යංජනයේ යම්කිසි වෙනසක් වෙලා තියෙනවා. මොකද්ද මේ හල් කිරීම? එහෙම නැත්නම් කොඩිය කියලා අපි කියන හල් කිරීම කියන සංකේතය අයින් වෙලා කියන ව්‍යංජනය ක ක
කියලා හඳවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අනිත් අවස්ථාවවලදී තේ ආකාරයම අපි බලමු. ආ කා. එතකොට මෙතනදී ඔබට පේනවා ඇති මේ ව්‍යංජන අක්ෂරයේ අගට පිල්ලක් ඉදලා තියෙනවා. ඒ මගින් තමයි ආ කා කියන රූපය අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඊ කී උඩට මේ ආකාරයේ රූපයක් ලැබිලා තියෙනවා. ක් ඌ කු කු. එතකොට පා පිල්ලක් කියට ඉදලා තියෙනවා. ක් ඒ කේ අකුරේ මුලට කොම්බුවක් එකතු වෙලා තියෙනවා. ක් ඕ කෝ කොම්බුවක් සහ ආයන්නට යෙදෙන මේ පිල්ල සහ ඒ කියන එකේදී අපි එකතු කරපු කොම්බුව කියන දෙකම එකතු වෙලා ක් ඕ කෝ කියන රූපය අපිට ලැබිලා තියෙනවා. ඒකට ඔබ දන්නවා දැන් ක් කියන ව්‍යංජනය අපිට ස්වර සමග සංයෝග වෙද්දී ක කා කා කි උ කේ කෝ ආදී වශයෙන් හැඬවීමේ පහසුකම ලැබිලා තියෙනවා. ඒකට මේ හැම අවස්ථාවකදීම ඔබට පැහැදිලි ඇති ස්වරයක් සමග සම්බන්ධ වීමෙන් තමයි මේ හැකියාව අපිට ලැබෙන්නේ. එතන මේ ස්වර සමග සම්බන්ධ වීම තමයි අපි මේ පිළි භාවිතය කියලා මේ විදියට දක්වන්නේ. ඉතින් මේ කාරණය අපි බලමු. එතකොට පූර්ව බ්‍රාහ්මී හෝඩියට මේ මේ කාරණය මේ පැහැදිලි කරපු ආකාරයටම අදාළයි. අපි උදාහරණයක් බලමු. කයන්නම අපි ගමු. එතකොට ඔබ දන්නවා කයන්න අපි බ්‍රහ්මී අකුරු වලින් ගත්තොත් එහෙම සටහන් කරනවා. අපි අන්තිම දවසේ ඉගෙන ගත්තා මෙන්න මේ ආකාරයට. ක එකතු කිරීමේ ලකුණ වගේ හැදියන්නේ. ඔබට මතක ඇති අපි අන්තිම දවසේ සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ කාරණා මේ අක්ෂර සටහන් කිරීම ප්‍රගුණ කළ ඇති කියලා මේ අවස්ථාවේදී. එතකොට අයන්න අපි ලිව්වා මෙන්න මේ ආකාරයට. අයන්න ආයන්න ඒ වගේම ආයන්න කියන්න අපි ආකාර දෙකකට ලිව්වා. ලංකා යෙදෙන විදිහට ලියමු. ඉරක් ඇවිල්ලා 32ක් දෙපැත්තේ. එහෙම නැත්නම් අපි 33 කිමුත් ලිව්වනේ. උයන්න යන්න ලිව්වා අපි ත්‍රිකෝණයක් විදිහට. ඊට පස්සේ ඔයන්න ඉංග්‍රීසි ඉස්සර දකුණට ගොඩක් සමාන අකුරු මේ විදිහට. එතකොට මේ කයන්න ආයන්න සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ක. ඉතක අකුර මේ විදිහටම මේ කාය වෙනම පෙන්වන්න විදියක් අපිට නැහැ. ක. මෙන්න ක. ක. ඊට පස්සේ අපි බලමු කා අකුර. කයන්න ලිව්වා මේ විදිහටම. මේ මේක අපි දකුණු පැත්ත ඇවිල්ලා තියෙන්නේ. අපේ දකුණු අත පැත්තට. එහෙම නැත්නම් ඒ විදිහටම තමයි මේ මේ වගේ මුල්ම අවස්ථාවනේ අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මෙන්න මේ උඩින් කෙටි ඉරක් මේ පැත්තට. ඔන්න කායන්. කා. ඊට පස්සේ කි. මේක උඩට ඇවිල්ලා තියෙනවා නේ. ඔන්න කයන් අපි ලිව්වා මේ විදිහට. මම මේ සැරේ කියනවා අර මගේ මේ පරිගණකයේ ලියද්දී අකුරු වල යම් යම් වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තකන් දෙපා. එතකොට මේක උඩ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඊ කි. එතකොට බාහ්මී අකුරේ අපි මේක සටහන් කරන මෙන්න මේ විදිහට. මෙහෙම කෙටි ඉරක් ඇවිල්ලා ආයෙ මෙන්න මේ විදිහට. කි කි. කු යට පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එතකොට කයන්න ලිව්වා මේ විදිහටම. කු මෙන්න පාපිල්ල. කු ඊට පස්සේ කේ. කේ කොම්බුවනේ නේද? ඔන්න
හයන්න ලිව්වා. අපේ වම් මත පැත්තට වම් පැත්තට කෙටි ඉරක් මෙන්න මේ ආකාරයට ආයන්න වගේ අනිත් කේ. ඊට පස්සේ කෝ නේ කෝ. එතකොට හයන්න මේ විදියට ලිව්වා. ඊට පස්සේ අර ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් මේ ආයන්නේ තියෙන ආකාරය සහ එයන්නේ කියන ආකාර දෙකනි මෙතන එකතු වෙලා තියෙන්නේ කො කියද්දිනේ මම මේ වෙනම පාටකින් දක්වලා තියෙන්නේ. එතකොට ඔන්න කා ඔන්න කො දෙපැත්තට මිරි කෑලි දෙකක් කෙටීරි දෙකක් කො එක මේ සෙල්ලිපිට මේ විදිහටත් එදෙනවා. මේ ඉරි දෙක වෙන වෙනම දක්වලා තියෙනවා මේ විදිහට කයන්න ලියලා කේ චුට්ට පාලිින් වගේ හෝ මේ කෝක ලීවත් නිවැරදි ප්‍රශ්නයන්න කෝ. ඉතින් ඔබට දැන් පැහැදිලි වෙන ඇති ක ඇදෙනවා හා කී කූ කේ කෝ කියන ආකාරයට කයන්න මේ සුවර හය සමග ඒකාබද්ධ වෙති. ඉතින් අර මේ මම කලිමු සඳහන් කරා වගේ අපිට මේ ලංකාවේ නම් හරි මඩුයි. නමුත් උතුරු ඉන්දියාවේ පැරණිම සෙල්ලිපිවල දීර්ඝ ඊ ඌ ඒ ආදි වශයෙන් ඒ දීර්ඝ සුවරයත් මේ අකුරු ලියාදි දක්වලා තියෙනවා. අපි ඒවයි අදාළ ස්ථානවලදී අපි ඉගෙන ගමු ඒ පිළිබඳව අවධානය යොමු කර. එතකොට අපි මේ අකුර ගත්තහම මේ විදිහට මේ සුවර සමග සංදි වුණාට පස්සේ එකතු වුණාට පස්සේ මේ රූපවල මෙන්න මේ ආකාරයේ පෙරලියක් සිද්ධ වෙනවා. ක කා කී කූ කේ කෝ මේ දෙකෙන් කෝක ලිව්වත් ගැටලුවක් නැහැ. මම හිතනවා ඔබට මේ කිව්ව කාරණේ පැහැදිලි ඇති කියලා. එතකොට මේ අපේ බ්‍රහ්මි අර අපි ගත්ත ව්‍යංජන අක්ෂර 36ක් අපි ඉගෙන ගත්තනේ. ඒකෙන් අර බිංදුව අනුස්වාරය නැත්නම් බිංදුව කියන එක හැර අනිත් හැම ව්‍යංජනයකටම පාහේ පිළියදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් මේ කාරණේ අපි ඔළුවේ තියාගෙන හොඳින් ග්‍රහණය කරගෙන අපි ඉදිරියට යමු. ඉතින් මේ හරි අපි බලමු තව උදාහරණ කීපයක්. මම මෙතන දක්වලා තියෙනවා ඡයන්න. ඒතර ඔබට දැන් පැහැදිලි ඇති ඡයන්න ස්වර සමග එකතු වුණාට පස්සේ සිංහල භාෂාවේ ච අ ච ච ආ චා ච් ඊ චි ච් ඌ චු ච් ඒ චේ ච් ඕ චෝ ආදී වශයෙන් තමා මෙය හැඬ වෙන්නේ නේ. ඉතින් අපි බලමු මේ අකුරු ටික කොහොමද මේ බ්‍රහ්මි අකුරේ ලියන්නේ කියලා පිළියොදලා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මම ලියන්න කලින් ඔබට දැන් අවබෝධයක් ලැබිලා ඇති ඔබ සටහන් පොතක් අරගෙන එහෙම නැත්නම් කඩදාසියක් අරගෙන මම මේක ලියන්න කලින් ඔබ උත්සාහ කරලා බලන්න මේ වීඩියෝ මෙතන නතර කරලා පෝස් කරලා බලන්න ඔබට මේක ලියන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ බැරි වෙන එකක් නෑ මේ අවස්ථාවේදී. ඊට පසුව මේ මම නැවත මේ ලියලා තියෙන ටික අරගෙන බලන්න ඔබ ලියව දේ හරිද වැරදිද කොච්චරක් දුරට ගැලපෙනවද කියලා. හරි අපි බලමු ඡායන්න එතකොට ලියනවා අපි ඉගෙන ගත්ත මෙන්න මේ ආකාරයට. අඩ කවියක් ඇවිල්ලා කෙටීරා මෙහෙම සිරස් රේඛාවන් ඔන්න ච ච ච ච ආ ච පුළුවන් තරම් ලස්සනට ලියන්න උත්සාහ කරන්න. කෙටීරා මේ පැත්තට ච ඊට පස්සේ චි ච ලිව්වා උඩට මේ විදියට එක චි චි චු කයන්න ලිව්වා චු මෙහෙට කෙටීරා චු
ඒක කෙනෙක් අහන්න පුළුවන් ඇයි පාපිල්ල අර අනිත් විදියට දැම්මේ නැත්ද කියලා. එහෙම දාන්නත් පුළුවන්, ඒක වැරද්දක් නැහැ. මේ මේ විදියට මං කෙටි පොඩියට ලිව්වොත් එහෙම මෙතන මෙහෙම දාලා මෙහෙම දාන්නත් පුළුවන්. නමුත් එහෙම අපිට පැරණි ලිපිවල යෙදෙනවා දැකලා නැහැ. මෙන්න මේ විදිහට තමයි ඉදලා තියෙන්නේ. මෙහෙම දැම්මම ඒක අපිට පැහැදිලි නේ. චූ. ඉතින් මේකට හේතුත් තියෙනවා. අපි මේ මේ ඉදිරියේදී සලකා බැලුවොත් එහෙම දැන් ඔය ඈත කාලයේ වෙද්දී මේ මේ අවුරුදු අන්තිම අවුරුදු 30 40 ඇතුළත සමහර විද්වතුන් අදහස් පළ කරනවා අපේ මේ සිංහල භාෂාවේ පිළියෙදීම ඒකාකාරී විය යුතුයි කියලා නේද? ඔය විශේෂයෙන්ම අජිත් තිලකසේන වගේ මහත්වරු අර පාපිල්ල ඒ වගේ ව එකම විදිහට දාන්න ඕනේ කියලා භාෂා ව්‍යාපාරයක් ගෙනියනවානේ. ඉතින් ඒ ව්‍යාපාරය පැත්තකින් බැලුවාම අපේ පහසුව සඳහා යෝග්‍යයි. හැබැයි අපිට මේ අක්ෂර පරිණාමය ගැන සාකච්ඡා කරද්දී පැහැදිලි වෙනවා ඒ ඒ දැන් අපේ පාපිලි කීපයක් තියෙනවානේ. දැන් නයන්න නුයන්න කරන්න එක විදිහට, මයන්න මුයන්න කරන්නේ ඒ විදිහට. නමුත් කයන්න පුයන්න කරන්නේ ඒ විදිහට තිබෙන්නේ. කයන්න පුයන්න කරන්න වෙන විදිහට. එතකොට මුර්ධජ ලයන්න ලු කරන්නේ තව විදිහට. ඒතර පාපිලි තුනක් විතර. හැබැයි මෙන්න මේ එතකොට දැන් ඔය අජිත් තිලකසේන වගේ මහත්වරු යෝජනා කරන්නේ මේ සියලු පාපිලි එකම විදිහට දාන්න ඕනේ කියලා. ඔබ දැකලා ඇති එතුමා අකුරු කියලා ලියද්දී අර මයන්නට මූ කරන්න කරන පාපිල්ලමයි දාන්නේ. හැබැයි අපිට මේ අක්ෂර පරිණාමය ගැන සාකච්ඡා කරද්දී අපි එක එක කාලෙන් කාලෙට අකුරු අරන් බැලුවෝ පුරාක්ෂර විද්‍යානුකූලව මේ පාපිලි ඓතිහාසිකව විකාශය වෙච්ච තර්කානුකූල ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව තමයි අදේ විදියට පාපිලි යෙදෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී අවශ්‍ය නම් ඒ පිළිබඳව වෙනම ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මෙතනදී මා ඒ පිළිබඳව සඳහනක් විතරයි කරේ. අපි මේ මේ වෙලාවේ මූලික හැදෑරීමක් නේ කරන්නේ මේ අකුරු ගැන මුලින්ම. ඇත්තටම අපි අර පාසලේ නම් අපි සිංහල අකුරු ලියන්න පටන් ගත්තේ එක වසරේදී වගේ නේ. අන්නේ මේ බ්‍රාහ්මී අකුරු ගත්තොත් මේ අපි එක වසරේ කරපු වැඩේ නේ මේ කරන්නේ. එක වසරේ දෙක වසරේ කරපු වැඩේ. ඉතින් ඒ නිසා අපි ගැඹුරු කතාබහට අපි ඉදිරියේදී යන්න ඉඳ ප්‍රස්තාව තියාගෙන මේ වෙලාවේදී අපි මේ අකුරු ටික ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට ඡයන්න චුයන් වෙලා කරලා කරා අපි ඡයන්න චේ අර විදිහටම ලිව්වා ච මේ විදිහට චේ. ඔබට පැහැදිලිද? වම් පැත්තට කෙටි ඉරා දැසේ චෝ ඡයන්න ලිව්වා මෙහෙටිරා මෙහෙටිරා චෝ චෝ. හරි, ඊට පස්සේ අපි ගයන්න බලමු. ගයන්න කියන අකුර. හරි, ගයන්න අර කාකපාදී වගේ ලස්සන්ට අපි ලියුව අකුරන්නේ නේ. හරි, ඔන්න ග ග ආ ග ඔන්න ගයන්න ලිව්වා. මෙතනින් කෙටි ඉරක් දාලා දා කියලා. ඊ ගි ගයන්න ලිව්වා. ස්පිල්ල දැම්මා. ගි ඉක් උ ගු ගයන්න ලිව්වා. ඔන්න මෙතනින් කෙටි ඉරක් දැම්මා. ගු ගු මේ වගේ ඉක් උ ගු ඉක් ඒ ගේ. මේ ඉතාම පැහැදිලි. ඔබට මේ මෙත් පස්ස දෙක ලේසියෙන්ම ලියන්න පුළුවන්. ග ගේ ඔබට ඉක් ඕ ගෝ ගයන්න ලිව්වා. දෙපැත්තට කෙටීරි දෙක ගෝ. ඔන්න මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. අපි වැඩිදුර අවබෝධයක් ලබා ගන්න තව අකුරු දෙකක් ලියුම් බලන්න. මයන්න සහ බයන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ අකුරු මම ලියන්න කලින් ඔබ ලියලා බලන්න. ඔබ
අපට පුළුවන් වෙනවද බැරි වෙනවද කියලා. හරි, අපි බලමු ලියන්න. නැගේ මේ වීඩියෝව නතර කරලා ඔබ උත්සාහ කරන්න කාලය අරගෙන. ඉතින් ඔබට අකුරු මතක නැත්නම් කලින් සටහන් බලලා ඒ අකුරු කියන්න පුරුදු වෙන්න. හරි. හල්ම යන්නයි අයන්නයි ම ම මේ විදිහට ම ඔන් ම හල්ම යන්නයි ආයන්නයි මාය මයන්න ලිව ම කර මා ඊ මි මයන් නලිව මි හල් මයන්න උයන්න මු මයන්න ලිව්වා ඔන්න මු යාටට කෙටීර මු මයන්න එයන්න අල් මයන්න යන්න මේ ම මේ ඊට පස්සේ මො මයන්න ලිව මෙහෙට කෙටීර මෙහෙට කෙටීර මො මො ම මා මි මු මේ මො ප්‍රසේ බයන්න බලමු අපි එන පාටකින් ලියම් හරි බයන්න බයන්න ඔබට මතක ඇති අපි අර කොටු අකුරක් ලියදනේ කොටුවක් තම චතුරස්‍රයක් වගේ එතකොට බ ඔන්න බ ඊට පස්සේ බා බා බි බි ඔන්න ස්පීඩ්ල බි මේක මේ උඩින් ආවත් ප්‍රශ්නයක් නැහැ හැමති දෙය දෙනවා ගැටලුවක් නැහැ මේ විදිහට බි දැසි බු බු පාපිල්ලනේ බු කැටීර බු බු බේ මේක අනිත් පැත්ත බේ බේ ඊට පස්සේ බෝ දැන් ඒක ලියන විදිහ ඔබට පැහැදිලිද මේ අකුරයි ලියලා තියෙන දෙකම එක විදිහට ආපුවා බෝ ඔන්න බේ කරා මෙන්න බෝ කරා බෝ ඉතින් මේක මේ සෙල්ලිපිවල මෙන්න මේ විදිහටත් එදිලා තියෙනවා මේ විදිහටම අකුර ලියලා අර දෙපැත්තෙන් ඉරි කෑලි දෙකක් දැම්ම වෙනකොට උඩින් කෙටීරා මේ විදිහට දක්වලා තියෙන්නේ කියලා එහෙම තිබ්බොත් බෝ එතකොට ඔබට දැන් මයන්න සහ බයන්න තියෙන ආකාරයත් පැහැදිලි ඉතින් එකම ආකෘතියට යන්නේ මේ මේක වෙනස් වෙන තැන් හරි අඩුයි එකම විදිහ එකම ආකෘතිය ඇතුලේ මේ පිළියෙදීම තියෙන්නේ හරි අපි තව අකුරු තුනක් බලමු ඔබ මේවත් කලින් ලියල උත්සාහ කරන්න ෂ මන්තික ඉක්මනින් කියන්න ඔන්න ෂායන්න ෂ
ෂා ෂලිවා කෙටීර ෂා ෂී ෂ ෂී ෂූ ෂලිවා මේකේ මේ ගොඩක් අය මේ පාපිල්ල දාන තැන වරද්දනවා. නමුත් ඔබ හොඳට මතක තියාගන්න ෂු කියන එක යෙදෙන්නේ මේ අකුරේ අගට නෙමෙයි. එතකොට මෙහෙම පටන් ගත්තා මග මෙතන ෂු මෙහෙම මෙතනින් කෙටීලා ෂු. ගොඩක් අය මේ අපේ ඉගෙන ගන්න අපේ ශිෂ්‍යෝ මේක වරද්දනවා. නමුත් එකපාරයි වරද්දන්නේ, ඊට පස්සේ ඒක හරියනවා. මේ ඔබ මතක තියාගන්න. ඊපස්සේ ෂේ ෂ මේ පැත්තට කෙටීරා ෂේ. ඊට පස්සේ ෂෝ ෂ ලිව්වා මේ උඩින් කෙටීරි දෙක දෙපැත්තට. එතකොට තනීරා වෙන්න පුළුවන් මෙහෙම ෂෝ. එකත් ඔබට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි යයන්නට යමු. ඉ අ ය ඉ ආ යා ඉ මේක අර්ධස්වර යන්නේ. ඉ ති ඉ කියලා ගන්න පුළුවන්. ඉ උ යු හල් යන්නයි යන්නයි යේ යෝ නේ. එතකොට යා යන්න මේ විදිහට ලියනවා. යා යන්න මෙහෙම ලියලා මෙතනින් කෙටීරා යා යේ යේ. දැසේ ඉ උ යු යන්න ලිව්වා යටට කෙටීට යු ඒ යේ මෙහෙම ඊ ඔහෝ යෝ වම් පැත්තට කෙටීට දකුණු පැත්තට කෙටීට යෝ. මේ දෙක සමාන වෙන්න ඕනේ. ඇවිල්ලා තියෙනවා හැම ඒවා. හරි, එහෙම නොමැති වුණාට ප්‍රශ්නකුත් නෑ. හරි, එතකොට යා යා යේ ආ සෝරි, මෙතන මට වැරදීමක් කියලා මෙතන ඊ එන්න ඕනේ. හරි, ඒක මම නැවත ලියන්න. ඊ යා යන්නයි යන්න ඊ යා යන්න යා යන්න ලිව්වා ඊ කරා මෙහෙම ඊ. හරි, ඊට පස්සේ මෝද්දජන යන්න බලමු. දැන් ඔබට පැහැදිලි න ඔන්න නා යන්න නා දැන් මෙතන මේ උඩින් ඉර දාන්න බෑනේ, එතකොට පේන්නේ නැහැ. දැන් මැදින් දානවා. අර බයන්නේ දැම්ම වගේ නා නි න නි උඩට නි නි. කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ මෙතනින් මැදින් දැම්මේ නැත්තේ කියලා. එහෙම දැම්මත් වැරද්දක් කියන්න බෑ. හැබැයි අභිලේඛනවල යෙදිලා තියෙන මේ නි. ඊට පස්සේ නු නයන්න ලිව්වා අර වගේ නු පාපිල්ල නු නේ නයන්න ලිව්වා නේ. ඊට පස්සේ නෝ නායන්න ලිව්වා මැදින් කෙටීරා. එම නැත්තම් මේකෙත් අර මේ අපි අර බයන්න බෝ කරා වගේ මෙහෙම නායන්න ලියලා උඩින් කෙටීරත් තියන්නත් බැරිකමක් නො ආදී වශයෙන්.
එතකොට ඔබට මං හිතන්නේ මේ අපි ලිව්ව දේවල් වලින් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ බ්‍රහ්මී අක්ෂර මාලාවේ ව්‍යංජන අක්ෂර ස්වර සමග ඒකාබද්ධ වීම කොහොමද දක්වන්නේ? එහෙම නැත්නම් සරලව කිව්වොත් එහෙම මේ ව්‍යංජන අක්ෂර වලට කොහොමද පිළි යොදන්නේ කියන කාරණා. අපිට මේක වැදගත් වෙනවා. අපි ඊළඟට වචන හදන්න ඕනේ නේ. දැන් අපි අහලා තියෙනවානේ සෙල්ලිපි පරණම ගත්තොත් දැන් අගත අනගත චතුත්තිස සගස දිනේ. එතකොට දැන් දිනේ කියද්දී අපිට ඕනේ නා දි ද දි කරන්න ඕනේ නේ. නේ කරන්න නයන්න මේ කරා. එතකොට අපිට පිළි යොන්නේ මේ වචන හදන්න. එතකොට ඒ නිසා තමයි අපි මේ අක්ෂර ටික ඉගෙනගෙන මේ පිළි යෙදීම ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වුණේ. ඉතින් ඔබ මේ වීඩියෝව හොඳින් අරබලා මේ තියෙන කරුණු කාරණා මේ විදියට හදාරාට. ඉතින් මම නැවතත් කියනවා මේ අර විවිධ පොත්වල ඉන්ටර්නෙට් එකෙන් බැලුවාම මේවා විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. මේ මම ඉදිරිපත් කරපු කාරණා ටික මේ ආකාරයට ඔළුවට ගන්න. ඉතින් අර අර දේවල් මම නැවතත් කියනවා, අපිට මේ මූලික අවබෝධය ලබා ගත්තට පස්සේ ওই අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්. අර අර මේ මේ ඕන ඕන දෙයක් අර ජයසූරිය වගේ අපිට බැට් කරන්න ඔළු හිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් මුලින්ම ගිහිල්ලා බැට් එක අල්ලන්න ඉගෙන ගන්න බෑනේ. අල්ලන්න ඉගෙන ගන්න නැතුව ඒ විදිහට අර දිල්ෂාන් ඛාන් ඩීල් ස්කූප් ගහන්න බෑනේ. ඒ මොන විදිහට ගහන්නද බැට් එක අල්ලන්න ඉගෙන ගන්න. ඉතින් අපි මේ කරන්නේ ඒ වගේ ප්‍රාථමික කටයුත්ත බැට් එක අල්ලන්න ඉගෙන ගන්නවා වගේ මේ ප්‍රඥා අක්ෂර මාලාවේ මූලික දේවල් ටික අපේ අවධානයට ඇදහැරීමට ගන්න එක. ඉතින් මේ දේවල් ටික ඉගෙනගෙන අපි ඒ වගේ අමතර කාරණාවට වැඩිදුර කාරණාවලට විකල්ප කාරණාවලට ඉදිරියේදී අවධානය යොමු කරමු. හරි. තව අකුරු තුනක් අපි බලමු අවසාන වශයෙන්. මම ඉක්මනට ලියාගෙන යන්න. ඔබ මේ අකුරු තුනත් අර මං කලින් කිව්වා වගේම ලියන්න උත්සාහ කරන්න. උත්සාහ කරලා ඉවරලා බලන්න. ක කයන්නනේ. ක කා කි පු කේ කෝ කයන්න. අපි අර නිකන් උඩමිටක් වගේ නේ ලීවෙන්නේ. කයන්න. කායන්න. කෙටීර. කියන්න. ස්පිල්ල. කුයන්න. යටට දැම්මත් ගැටලුවන්න. ඌ කේ කෙටීර කෝ. ඊට පස්සේ ලයන්න අපි බලමු. ලයන්න මෙහෙම නිලයන්න ලිවෙනි. ලයන්න ලායන්න ලියන්න ලුයන්න යටට ගිහින් ලයන්න ලෙනේ කියද්දි බහුල වේ දෙන්නේ අපේනේ. ලේ ලේ මේ පැත්තට කෙටිලා ලොයන්න. හෙටිලා මෙහෙටිලා ලො. ඊට පස්සේ වයන්න බලමු. ව වා වි උ වේ වෝ. වයන්න රවුමයි උඩට කෙටිලා වයන්න. වායන්න වා වි වි වෝ.
ඌ යටට ඉරක් දාලා ඒක අපිට ලියන්න පුළුවන්. හරි. වේ. වයන්න කෙටිලා. වෝ. මෙහෙටිලා. මෙහෙටිලා. ඉතින් ඔබ මතක තබා ගත යුතු තව කාරණයක් තියෙනවා. මේ අපි පිළි මේ හැම අකුරකට මේ යදුවට එහෙම හැම සෙල්ලිපි එහෙම මේ හැම එකටම උදාහරණ මේ නැති වෙන්න පුළුවන් අපි පරණ සෙල්ලිපි කියවත්. නමුත් ඉතින් ඒකම ආකෘතියන්නේ අපිට මේ විදිහට යොදන්න බැරිකම මේ විදිහට යදුවට ඒවා වැරදි නෑ. ඉතින් එතකොට ඔබට මං හිතන්නේ දැන් මේ අපි ගත්ත උදාහරණ ටිකත් එක්ක බ්‍රහ්මී අකුරු වලට ව්‍යංජන අක්ෂර වලට කොහොමද පිළි යොදන්නේ කියන කාරණය ඉතාම පැහැදිලි ඇති. හරි. එතකොට අපි මේ පාඩම අවසානයේ ඔබට අභ්‍යාසයක් තියෙනවා. අපි අකුරු ව්‍යංජන අක්ෂර ඉගෙන ගත්තනේ 36යි 36ක් විතර 36 34 නේද? එතකොට ඒ 34න් 33කට වගේම මේ විතර මේ පිළි යොදන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ වීඩියෝවෙන් ඒ වගේ අකුරු 8ක් 10ක් විතර සාකච්ඡා කරා. ඔබ අවශ්‍යයි මේ ඔබ විවේක තියෙන වෙලාවක මේ අපි කතා නොකරපු බ්‍රහ්මී ඕඩියට අයිති අනෙකුත් අකුරු සියලුම අකුරු අරගෙන මේ විදිහට පිළි යොදලා බලන්න එහෙම කොහොමද ඒවට පිළි යොදන්නේ කියලා. එහෙම නැත්නම් ව්‍යංජන අක්ෂර ස්වර අක්ෂර සමග ඒකාබද්ධ වීම කොහොමද දක්වන්නේ කියන කාරණය සලකලා බලන්න. ඉතින් ඔබට මොන හරි ගැටලු තියෙනවා නම් ඒ ගැටලු මේ මට මේ වීඩියෝවේ යටින් ඉදිරිපත් කරන්න මම ඒවට පිළිතුරු දෙන්න උත්සාහ කරා. හරි. එතකොට මේ අපේ මෙතනින් අපේ මේ දෙවැනි වීඩියෝව අපිට අවසන් කරන්න අවස්ථාව තියෙනවා. මම ඊළඟ වීඩියෝවෙන් ඔබ සමග සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ ඊළඟ පාඩමින් ඔබ සමග සාකච්ඡා කරන්නේ කොහොමද මේ බ්‍රහ්මී හෝඩිය පාවිච්චි කරලා වචන තනන් වචන සකස් කරා. එහෙම නැත්නම් මේ මේ ලියලා තියෙන ටික හිතන්නක මේ ලියලා තියෙන ටික කොහොමද බ්‍රාහ්මී අකුරු වලින් ලියන්නේ. ඉතින් ඒ එතන පොඩි පොඩි දේවල් ටිකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟ වැඩසටහනේ සරල වචන තැනීම සහ වාක්‍ය තැනීම. එතකොට වාක්‍ය සරල තැනේ ඉඳලා සරල වචන වල ඉඳලා සංකීර්ණ වචන දක්වා. සරල වචන වලින් වාක්‍ය හැදෙන්නේ. එතකොට වචන හදන්න පුළුවන් නම් අපිට වාක්‍ය හදන්න පුළුවන්. එතකොට ඒ වාක්‍යනේ අපේ මේ පරණ සෙල්ලිපි වල තියෙන්නේ. ඉතින් මේ මේ කියන කාරණේ අපි ඉගෙන ගත්තට පස්සේ එමු නැත්නම් බ්‍රහ්මී අකුරු පාවිච්චි කරලා වචන හදන හැටි ඉගෙන ගත්තට පස්සේ අපිට සෙල්ලිපි කියවීමට අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට ඔබ ඒ මේ පාඩම් මාලාවටයි ඉතින් මේ වීඩියෝ තුන හොඳින් අධ්‍යයනය කරන්න ඊට පස්සේ අපිට පුළුවන් සරල අභිලේඛන වල ඉඳලා සංකීර්ණ අභිලේඛන දක්වා සාකච්ඡා කරන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා. අපි එහෙනම් ඉදිරි වීඩියෝවෙන් හම්බෙමු. පූර්ව බ්‍රාහ්මී අකුරු යොදාගෙන වචන සහ වාක්‍ය හදන ආකාරය සාකච්ඡා කරන්න. ඔබ සියලු දෙනාටම එහෙනම් නැවතත් ස්තුතියි සහ තෙරුවන් සරණයි.